Harim Rasne Neda Aunty. Rayatat Mem Rasne Tibbut Nidagi Nivara. Hello, Temi. Oh, Mata Heno. Have me rest house at Avila. Why not me, Patti? Why not among Enna Wagan? Mata with Amarkian Tawa Deval. Okay, Wagi Kamata. Please, Sherin. Amar Thirum Kaladin. Man Chanchala American got the Thirne Bohom Idahasin Sahalwing got the Thirne Akila. Make the Assam to the Ivy the Balan Nepakian. Hello? Hello. Mama danno yamma kiyana hadana de. Mage athin chanchalata veradak vela eka wahagana man chanchala meri kara kiyala ni kiyanna hadanne. Kawuru netath oya dannawa man ehema dewal karana kenek nemeyi kiyala. Dannawa neida? ඒ කතා කරන්නේ නැත්තේ. ඔව් මම දන්නවා. Please. අම්මට ඒක තේරුම් කරලා දෙන්න. අපි වැයත් කරන්න හිතන්න එපා කියලා කියන්න. මම දන්නවා චංචලා ඉස්සරහට අම්මට හොඳ ලේලි කෙනෙක් වෙයි. අම්මා යාව පිළිගත්තොත්. සමහර විට අම්ම බලාපොරොත්තු වෙච්ච විදිහේ ලේලියෙක්. Okay. හරි තේමි. මං ආන්ටිට කියන්න. Okay. Okay, bye. නාදිය කියන්නේ? ආන්ටි තේමිය චංචලා වතාරින්නේ නැහැ. යා මේ විදිහ තීරණයක් ගත්තේ ආන්ටි හිතන විදිහ හේතුවක් හින්ද නෙමෙයි කියලා මං කොළඹින් එනකොටම දැනගෙන හිටියා. මොකද ආන්ටි මං තේමිය හොඳට දන්නවා. එයාගේ අතින් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ තමයි යා බිලීව් කරන දේ. ඒකට ආන්ටිටවත් මටවත් බලපෑම් කරන්න බෑ. එයා කියනවා එයා ජීවිතේ ගත නිදහස්ම ඩිසිෂන් එක මේක කියලා. ආන්ටි තේමිය මට කියලා තියනවා එයාට එයාගේ ජීවිතය ගැන කවදාවත් ෆ්‍රී ඩිසිෂන් එකක් ගන්න ඉඩක් තිබ්බේ නැහැයි කියලා. එයාට ඕනනාලු ආර්ට්ස් කරන්න. Arts willing higher education karan. Ete at karan siddha unne bioscience. Dress shoes. Hema dhe me yata choose karan idak tibbe nahallu. Manda nae kattu dhu kiyala. Aunty ke kenti mata there noa. It's reasonable. But auntie, තේමිය කියනවා සමහර විට ආන්ටි බලාපොරොත්තු වෙන ලේලි චංචලාගෙන් දකින්න පුළුවන් වෙයි කියලා. ආන්ටි ආව පිළිගන්නවා නම්.
හිත වැඩද? අම්මව දවල්ට කෑම එකක් උතර දෙන්නද කියලා. කමක් නැහැ. කරදරයක් නැත්ත. අම්මයරේ ආපහු ගිහින්ද? රෙස්ට් හවුස් එකේ නතර වෙලා. මං හවුස් ෂෙරින්ට කෝල් එකක් ගත්තා. ඔයා කොකටත් හිටු දෙම් ගිහලා අම්මව බලන්න නේද? මං ආයි අම්මව බලන්න යන්නේ. අම්මව ඔයා ළඟට ඇවිත් ඔයාව ලේලි විදිහට පිළිගත්තොත් විතරයි. ඒක නම් සිද්ධ වෙයි කියලා හිතන්න බෑ. අම්ම හිතාගෙන හිටියවා ශරීරන බඳී කියලාද? අම්ම දන්නවා අපි දෙන්න අතර එහෙම දෙයක් නැහැ කියලා. අනික අම්ම එහෙම දෙයකට කැමතිත් නැහැ. එහෙනම් කොයි වගේ කෙනෙක් ගැනද අම්ම හිතාගෙන හිටියේ? මට එකින් වැඩක් නැහැ චංචලා. දිනපළමම දවසක් කිව්වා ගෙයක් ගැන කුලියට දෙන්න තියනවා කියලා. මං හිත විතර පොඩ්ඩක් ඒ ගැන බලන්නද? කැමැත්ත. දිනපළමම ඇහුවත් කියයිනේ. ඒක නම් විශ්වාස නැහැ. හන්දිය කඩේ ගාවින් ඇහුවත් නම් කියයි. එහෙම එකක් තියෙනවා නම් මං බලන්න. අපි යශෝනෙන්දවත් එකගෙන යමු. මොකටද මෙහෙටලා තනියම ඉන්නේ? අම්ම නම් එන එකක් නැහැ මහත්තයා. මං කතා කරලා බලන්න. මට අපේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීතුමා කතා කරා. මම ඇහුවා තේමීට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. මංකෝ මං දන්න තරමින් නම් ප්‍රශ්නයක් නැහැ. හොඳින් වැඩ කරගෙන ඉන්නවා කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැනේ. නෑ ડોක්ටර්. මට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි. ඇයි දන්නේ එහෙම හුයි? මං හිතුවා තේමී ડોක්ටර් යාපව දන්නේ ඉඳා මොනවා හරි කිව්වද කියලා. මං ওই කියන කෙනාව දන්නේ නැහැ. දන්නේ? දන්න හඳුන කෙනෙක් විදිහට කතා කළේ. සමහර විට එඩ්වින් සමහර තාත්තා දන්නවා ඇති. තාත්තයාට කියන්නේ ඇති. තේමී ගැන ගෙදර සෙවිල්ලෙන් ඉන්නේ නේද? මේ කසාද ගැන අම්මට තාත්තට කියලා තියෙන්නේ. ඔව් ડોක්ටර්. අම්මාව. ලීලි බලන්න එන්න ඇති. මොකද කියන්නේ? මුකුත් නෑ ડોක්ටර්. දෙමාපියෝ හිතන්නේ සාම්ප්‍රදායික විදිහටනේ. පස්සේ යනකොට ඔබ තේරෙයි. මේක තේමීගේ චොයිස් එකනේ. එක එක්කෙනාගේ චොයිසස් වෙනස්. හොව තේරෙන්නේ නැහැ දෙමාපියන්ට. දැන් ওই බරබර ගෑවට පස්සේ හරියයි. බලන්නකෝ මං කියන්නේ බොරුද කියලා. අපේ නෝනට අපේ අම්ම පුදුම විදියට විරුද්ධ වුණේ. කුල ප්‍රශ්නයක් ඇදගෙන. දැන් ওই අපුරුවට ඉන්නේ. දෙන්නගෙම කිසි පැමිණිල්ලක් නැහැ. එකනි මම මෙහෙටලා කුරුල්ලෙක් වගේ ඉන්නේ.